සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සමට ක්‍රිකට් ලෝකයේ තිබෙන ජනප්‍රියම ලීග තරඟාවලිය එහෙමත් නැත්නම් IPL තරඟාවලිය මේ වන විට පැවැත්වෙමින් තිබෙනවා කණ්ඩායම් 10ක් මෙවරත් එක් කුසලානයක් වෙනුවෙන් තරඟ කරනවා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මෙවර IPL තරඟාවලියට සහභාගී වෙලා ඉන්නවා කණ්ඩායම් 10ක් තිබුණත් ලාංකිකයන් වැඩිපුරම කැමති කණ්ඩායම් 2කට පමණයි ඒ චෙන්නයි සහ මුම්බයි යන කණ්ඩායම් ඉතින් චෙන්නයි කණ්ඩායම සහභාගී වූ දෙවන තරඟය ඊයේ දිනේදී පැවැත්තුණා ඒ ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම සමගයි चेन्नई खंडायम वेणुवेन मेवरा तीक्षण सा मतीश क्रीडा करनवा काशी वासी दिनु गुजरात नायकया तीरने कले प्रथमेन पंदु यवी मट नमुत ओहुगे तीरने विहिलु अब्बावट पत्किरी मट चेन्नई पितिकरुवंट हकीउना चेन्नई खंडायम वेणुवेन प्रहारात्मक पितिकरनेक निरत वी मट शिवम डुबे रचिन रविंद्र सा नायक गायकवाड समत्तुना ए अनु करलु हयक पमनक देवी चेन्नई खंडायम लखनु 206क रेस्किरीमर समत्तुना පිලිතුරු ඉනම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ගුජරාත් පිතිකරුවන්ට සාර්ථක වීමට චෙන්නයි පන්දු යවන්නන් ඉල්ලබා දුන්නේ නැහැ. චෙන්නයි සතුව සිටින්නේ නවක වගේම අද්දකින් අඩු පන්දු යවන්නන්. නමුත් ඔවුන් අනෙක් කණ්ඩායම්වල ඉන්න නම් දරාපු ලොක්කන්ට වඩා තමන්ගේ රාජකාරිය අකුරටම කරනවා. අද තරගයට තීක්ෂණ ක්‍රීඩා කළේ නැහැ. පන්දු අර 20 අවසානයේ කඩලු 8ක් දැවි ඔවුන්ට ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 143ක් පමණයි. සහභාගී වූ පළමු තරගයේ තුල කඩුල්ලක් දවා ගැනීමට මාතිෂ පතිරණ සමත් වුණා. මාතිෂ යොමු කෙරු පන්දු අර 4 තුල 180කට වඩා ප්‍රතිශතයක් ඔහු 150 වේග සීමාව තුල යොමු කර තිබුණා. තරගේ නැරඹුවා නම් ඔබ දකින්න ඇති ඔහුගේ පන්දු වලට කොපමණ අපහසුවකින්ද පිතිකරුවන් මුහුණ දුන්නේ කියලා. ඔහු වෙල්ල කළ පීඩණය නිසාමයි අනෙක් පන්දු යවන්නන්ට කඩුලු ලබා ගැනීමටත් පහසු වුණේ. කෙසේ නමුත් තරගේ නනතුරුව ඔහුගේ මේ වේගය ගැන CSK නායකයාගෙන් විමසා තිබුණා. ඔහු පිළිතුරු දුන්නේ මේ අයුරින්. ඇත්තටම සතුටුයි දෙවන තරගය ජය ගැනීම ගැන. ඔව් මතීෂ ඇත්තටම දක්ෂයෙක්. ඔහු 150කට වඩා වේගෙන් පන්දු යවනවා. ඩෙත් ඕවර්ස් වලදී ඒ අපිට ගොඩක් වටිනවා. ඔහු අඳුර ගන්න පිතිකරුවන්ට අමාරුයි. ඔහු අපිට ලොකු ප්‍රයෝජනයක්. ඒ වගේම අපේ කොල්ලන්ට හැමදාමත් සුබවතන වත්මන් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවා ඔහුගේ මේ වේගය ගැන අදහස් දක්වා තිබුණා. නොකඩව 150කට වඩා වේගයෙන් පන්දු යවනවා දැකීම ඇත්තටම සතුටක්. මතීෂ ඔබ විශිෂ්ටයෙක්. CSK කණ්ඩායම වෙනුවෙන් බංගලාදේශ ක්‍රීඩක මුස්තෆියුසර් රහමානුත් ක්‍රීඩා කරනවා. ඔහු තමයි මේ වෙනකොට වැඩිම කඩුල්ලාභියා වෙලා තියෙන්නේ. අද තරගය තුලත් ඔහු කඩලු දෙකක් දවා ගත්තා. ඔහුගේ පළමු පන්දු අර තුල කිසිදු කඩුල්ලක් ඔහුට ලැබුණේ නමුත් මතිෂගෙන් පසු යොමුකිරු පන්දුවාර තුලයි ඔහුට කඩුල් ලැබුණේ. ඇත්තරම ගත්තොත් මතිෂ යොමුකිරු පීඩණය ඔහුට සහායක් වුණා කිව්වොත් නිවැරදි. ඉතින් මේ වෙනකොට බංගලි ප්‍රේක්ෂකයන් ඔවුන්ගේ ක්‍රීඩකයාවත් මතිෂව සංසන්දනය කරමින් සමාජ මාධ්‍ය තුල සිඟිති සතුටක් ලබමින් සිටිනවා. නමුත් ක්‍රිකට් ගැන මොලෙන් බලන ඕනම කෙනෙක් දන්නවා මේ දෙන්නගෙන් T20 පිටියට වැඩිපුරම වටින්නේ කවුද කියලා. ඊයේ තරගය තුලත් ඔහු ඉතාමත් හොඳින් පන්දු යවුවා. නමුත් ලංකාව සමග ක්‍රීඩා කරන විට ඔහු තරමක් අසාර්ථකයි. ඇත්තම කතාව අසාර්ථක ඔහුද එහෙමත් නැත්නම් ඔහුව පාවිච්චි කරන විදියද ඔබ මොකද මේ ගැන හිතන්නේ මේ ක්‍රීඩකයන් දෙදෙනාගෙන් T20 තරඟ රටාවට වැඩිපුරම වටින්නේ කාවද ඔබේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න තමතක කරන්න එපා ඉතින් දවසින් දවස වෙනස් වෙන ක්‍රීඩා ලෝකයේ අලුත්ම ක්‍රිකට් තොරතුරු සමග නැවත හමු වෙන බලාපොරොත්තු වෙන දැනට ගිහින් එන්න ඔයාලා හැමෝටම සුබ දවසක් මම දරණ සජීවන